ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමත් කොදෙව් කණ්ඩායමත් අතර එක්දින තරගාවලිය දැන් ඉවරයි. තිබුණු තරග තුනම අපි පරාදයි. ඒ පරාජයන් හරි අමහිරි විදිහේ පරාජයන්. මොකද කොදෙව්වන් අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉඳගෙන තමයි තරගාවලිය අවසන් කළේ. තරගාවලියේ තරග තුනේම අපි තමයි මුලින් පන්දුවට පහර දුන්නේ. ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට දනිෂ්ක ගුණතිලකගේ ස්ථාවර වීම මේ තරගාවලියේ අපට දකින්න ලැබුණු හොඳ ලකුණක්. දිමුත් තාමත් එක්දින තරගාවලියට අවශ්‍ය ක්‍රීඩකෙක්ද කියන දේ මේ තරගාවලියේ විසඳුනේ නැහැ. කුසල් ජනිත් අවිෂ්ක ප්‍රනාන්දු වගේ ආරම්භක ප්‍රතිකරුව විදියට වැඩ පෙන්නපු අය ආවම දිමුත්ගේ තැනගෙන ඔහුට හිතන්න වෙයි. පළමු පෙළ පිටියේ සාර්ථකත්වය නිසා අවස්ථාව ලැබුණු පැතුම් නිශ්ශංක සීමිත පන්දුවාර තරඟවලට තාමත් සූදානම් නැති බවක් තමයි පැතුම්ගේ පළවෙනි එක්දින තරඟයේදී අපි දැක්කේ. චන්දිමාල්ු දේශීය පිටියේ මෑත කාලයේ හොඳටම කළත් තාමත් ජාත්‍යන්තර තරඟවලදී චන්දිමාල්ගෙන් කණ්ඩායම ඉල්ලන දේ දෙන්න අසමත් කියන දේ තමයි අපිට දකින්න ලැබුණේ. අශින් බණ්ඩාර සෙල්ලම් කළ විදිය බලද්දී අපි දැක්කේ පීඩනය ඔහු ගන්නේ නැතුව දහසේ සෙල්ලම් කරන විදියක් පායින්න පැත්තෙන් හොඳට ලකුණු ගන්නවා වගේම දඟපන්දු යවන්නන්ට පහර දෙන්නත් අශින් පෙන්නපු හපංකම ගොඩක් වැදගත් වෙන්නේ මෑත කාලේ අපි දඟපන්දු යවන්නන් ඉස්සරහ පෙන්වන දුර්වලතාවයත් එක්ක තිසර පෙරලා නරක කාලයක් පසු කරමින් ඉන්නවා කියන දේ තමයි අපිට කොදෙව් තරගාවලියෙන් දකින්න ලැබුණේ. තිසර වගේ තරගයක් වෙනස් කරන්න පුළුවන් ප්‍රවීණ ක්‍රීඩකෙක් දක්ෂතා අතර නැති එක ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු අවුලක්. පන්දු යවන්න කිසිම කෙනෙක් එක්දින තරගාවලියේදී කොදෙව් කඩලු දවා ගන්න පුළුවන් මට්ටමේ පීඩනයක් එල්ල කරන්න සමත් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා දඟපන්දු යවන්න T20 තරගවල කඩලු දවා ගන්න සමත් උනත් එක්දින තරගාවලියට එද්දී කොදෙව් ප්‍රතිකරුව දඟපන්දු යවන්නන්ට ආරක්ෂාකාරීව පහර දෙන්න සමත් වෙනවා. වේගපන්දු යවන්න විදිහට නුවන් ප්‍රදීප් තමන්ගේ සුපුරුදු දක්ෂතාවයන් අතරට එන්න අසමත් වෙද්දී දුෂ්මන්ත චමීර කොදෙව් ප්‍රතිකරුවන්ට යම් තර්ජනයක් එල්ල කරන්න සමත් වීම හොඳ ලකුණක්. කොමුණත් ශ්‍රී ලංකාව ලෝක කුසලානේ දිනාගෙන අවුරුදු 25ක් වෙද්දී අපේ කණ්ඩායම එක්දින තරඟ රටාවේ ඉන්න තැනගෙන නම් අපට සතුටු වෙන්න අමාරුයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්. ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.